අපි ඉල්ලා හිට සඳුදා පැවත් වන කැබිනට් මණ්ඩලයට දැනට සියලු පක්ෂනායකින් එකඟ වෙලා තිබෙන විසයෙක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරලා ඉතාම ඉක්මනින් විසයෙක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට අවශ්‍ය පීවර ගන්න කියන යෝජනාව අපි කරනවා. 21 පක්ෂව පොහොට්ටුවේ කණ්ඩායමක් ඉන්නවා, 21 විපක්ෂව කණ්ඩායමක් ඉන්නවා. දැන් 21 පාර්ලිමේන්තුවට ගේන තත්ත්වයකුත් දැන් ඒකෙත් අඩමාන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. එතකොට 17 19 දැන් කතා කරන 21 ඒවා ගේන්න මොකටද? තනි පුද්ගලයෙක්ට කේන්ද්‍රගත වෙලා තියෙන බලය විමධ්‍යගත කිරීමක් කරා. රජුරන්ට ඔක්කොම කේන්ද්‍රගතයිනේ, ව්‍යවස්ථාදායක විධායක අධිකරණ බලය ඔක්කොම කොහෙද තියෙන්නේ? රජාලට. දැන් 21 සංශෝධනයේ 21 සංශෝධනයේ කිව්වට මේක වෙන්නේ නැති වටපිටාවක් තියෙන්නේ මේ අර්බුදෙත් එක්ක. ඒකවත් වෙන්නේ නැහැ මීට කලින් වෙච්ච එක. ඇයි බැසිල්ගේ කණ්ඩායම මේකට විරුද්ධයි? 18 ගේනවා, 18 19 වෙනවා, 19 ගෙනල්ලා 20 වෙනවා, 20 21 වෙනවා. මේක විහිළුවා. ශක්තිමත් විධායකයක් රටට තියෙන්නු. අස්ගිරි මහනායක හාමුදුරුව, මල්වතු අනුනායක හාමුදුරුව අනුශාසනා කරා සේම ශක්තිමත් විධායකයක් රටට තියෙනවා. ඒකේ තර්කයක් නෑ. රටේ පාලකයාට ශක්තිමත් බලයක් තිබිය යුතුමයි. ඒ වගේම තමයි මේ 21 සංශෝධනය හරහා රටේ ජනතාවට යමක් ලැබෙන්න නම් ජාතික ප්‍රතිපත්ති ටිකවත් අඩු වශයෙන් මේකට එකතු වෙන්න ඕන කියන තැන මම ඉන්නවා.